ජාතික ආරක්ෂාව පිළිබඳ ගතයුතු පියවර කියාමාර්ග රාශියක් හදිසි නීති යටතේ අරගෙන තිබෙනවා. නමුත් මේ කියාමාර්ග ස්ථිර නීතියක් යටතේ ගන්නාතුරු හදිසි නීතිය තව කෙටි කාලයක් රටේ පවත්වාගෙන යා යුතුයි කියන අදහසේ අපි ඉන්නවා. වතුකම්කරුවන්ගේ දීර්ඝකාලීන උද්ඝෝෂණයක ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ වැටු පැඩි කිරීමේ ප්‍රශ්නයට ඒ වතුකම්කරු ශේෂ්ත්‍රයේ සියලු වෘත්තීය සමිති එකඟුණා. තාමර් රුපියල් 50ක අතිරේක දීමනාව අද දක්වා ලක්ෂ සංඛ්‍යාත ශේෂ්ත්‍රයකට අපනයන කර්මාන්තයට කේන්ද්‍රවන එහි සේවය කරන වතුකම්කරු ජනතාවට ලබා දීමට බැරි වී තිබෙනවා. වාම හදිසි නීති රෙගුලාසි යටතේ දීමනාව ක්‍රියාත්මක කිරීම ආරම්භ කරවත හැකි. අපි රජයෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. වතුකම්කරුවන්ගේ රුපියල් 50 ඊයේ කැබිනට් මණ්ඩලයේ තීරණය කෙරුවා ඒක දෙන්න ගරු අග්‍රාමාත්‍යතුමා මැදිහත් වෙලා ඒ අවශ්‍ය මුදල් ලබා දෙනවා කියලා පැහැදිලිව කිව්වා. මේ තීරණකාරක සභාව නිසා තමයි මේ බොහෝ වැදගත් තොරතුරු එළියට අවිල්ල තියේ. සමහර අය දැඟලුවා මෙතන. ජාතික ආරක්ෂාව පාවල දෙනම අරක මේක වෙල. අපි දැනගන්න කැමති මේ ජාතික ආරක්ෂාව පාවා දුන්නක පිළිබඳ සැබෑම තොරතුරු වැඩි ප්‍රමාණයක් හෙළිදරව්ලා තියෙන තීරණකාරක සභාව නිසා. මේක හෙළිදරව්වෙච්ච එක දෙයක් තමයි මේ සහරාන්ලා ඇතුළු මේ තවුහික් තම සංවිධානයේ තහනම් කරන්න කියලා 2017 දී නීතිපති දෙපාර්තමේන්තු ලිපියක් යවනවා තස් විමර්ශනාංශ ප්‍රධානි. අත්කමචර මේ තීරීන් කාර්ක සභාව නිසා තමයි මෙව හෙළිදරව් උනේ. තීරියේ පිටිපස වෙච්චව හෙළිදරව් උනේ. 2017 සාරාන්ට විරුද්ධව ඩඩු දාලා තියෙනවා කාටංකුඩි ප්‍රදේශයේ. බුද්ධිආංශ ප්‍රධානියා සාරාන් පස්සේ එළොවෙන් හිටියේ. නමුත් අවාසනාවකට ඔහුව මේ ප්‍රභෝවරයෙක් මිනිමරණ බරන්නේ නැහැ කියලා දඩුවකට පටලලා ඔහුව තහනම් කෙරුවා. ඒ ප්‍රශ්නේ නිසා මේ පරීක්ෂණ ගතුන් සියල්ලම ඇදවැටුණා. අද අපේ රට මේ සහමුලින්ම රටක් වශයෙන් දනගස්සලා ජාතිවාදී තත්ත්වයක් ඇති වෙලා තිබෙන බලපාලා තියෙන එක හේතු එක තැනක් තමයි නීතිපති දෙපාර්තමේන්තුව එදා මේකට දාලා කරන කටයුතු කරපේ. පාස්කීරිදා බෝම ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච අයට හදිසි නීතිය ක්‍රියාත්මක වෙන විදිය ඉතාම හොඳයි. අපි ඒ ගැන සතුරු ඒකට සහයෝගය ලබා දෙනවා. හැබැයි මිනුවන්ගොඩ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුත්තලම දිස්ත්‍රික්කයේ සිද්ධීන් වලට සම්බන්ධ වෙච්ච අයට හදිසි නීතිය බලපාන්නේ නැහැ. මානුවර සහ ඊයේ කුරුණෑගල දවසේ උද්ඝෝෂණය කරන අයට හදිසි නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒකම මේ තත්ත්වය තුළ ඇති වෙලා තියෙන ජාතිවාදී සහ අන්තවාදී මත ප්‍රවර්ධනය කරනු ලබන දේශපාලඥයින්ට මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය නාලිකාවලට මේ හදිසි නීතිය ක්‍රියාත්මක වෙන ආකාරය අපිට පේන්නේ නැහැ.